Hi guys, කොහොමද ඔයාලට? ඉතින් ඔන්න හුඟ දවසරි වශයෙන් ඔන්න අද වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔයාලා දැන්ටමත් දන්නවා GTA 6 trailer 1 එක මේ වෙනකොට release වෙලා තියෙනවා. දැන්ට දවස් දෙකකට විතර කලින් තමයි trailer එක release වුනේ. ඉතින් මේ වෙලාවේ gamers-ලාට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි GTA 6 තමන්ගේ PC එකේ play කරන්න පුළුවන්ද බැයිද කියන එක. ඉතින් ඒ ප්‍රශ්නට උත්තරය අරන් තමයි යාවේ. ඉතින් game එක release වෙන්න තව අවුරුද්දක් විතර තියෙනවා. 2025 තමයි release වෙනවා කියලා trailer එකේ දාලා තියෙන්නේ. ඉතින් අද අපි බලමු ඔයාගේ PC එකේ මේ game එක play කරන්න පුළුවන්ද බැයිද කියලා. ඉතින් ඊට කලින් පොඩි විස්තරයක් දෙනවා මේක skip නොකර බලන්න. මොකද මේක ගොඩක් වැදගත් තියෙවල්. ඉතින් ඕගොල්ලෝ GTA V play කරපු කට්ටිය ඉන්නවද මං හිතනවා අනිවාර්යෙන් play කරලා ඇති කියලා. ඉතින් GTA V කියන්නේ මේට අවුරුදු 10කට කලින් release වෙච්ච game එකක්. ඉතින් ඔගොල්ලෝ GTA V ගහලා තියෙනවා නම් දන්නවා GTA V වල optimizing කොහොම මට්ටමක තිබ්බද කියලා. ඉතින් සාමාන්‍යයෙන් GTA V onboard VG එක උනත් low දාලා play කරන්න පුළුවන් game එකක් තමයි GTA V කියන්නේ. ඒ කියන්නේ optimizing නැතිනම් හොඳම මට්ටමක තිබ්බ game එකක් GTA V. ඉතින් මේක release GTA V release වෙන මීට අවුරුදු 10කට කලින් ඉතින් 10කට පස්සේ තමයි මේ game එක release වෙන්නේ. ඉතින් අපි හිතමු GTA V එකේ මට්ටමටම ඔප්ටිමයිසින් මේ ගේම් එකේ GTA 6 වල තිබ්බොත් මේ මම කියන රික්වයර්මන්ට්ස් වලටත් වඩා ඒ අතර ඒ ආසන්න අඩු රික්වයර්මන්ට්ස් වලින් උනත් මේක ප්ලේ කරගන්න පුළුවන් GTA 6 වල අවුරුදු 10ක් අරන් තියෙන මේ ගේම් එක ඩෙවලොප් කරන්න 10කටත් වැඩි. ඉතින් ඒ අවුරුදු 10 11 තුල මේගොල්ලෝ මේ ගේම් එකේ ඔප්ටිමයිසින් හදලා තියෙන ඕන කියලා හිතනවා. මොකද එහෙම වුණොත් තමයි මේක ගොඩක් දෙනෙක් අතරට මේ ගේම් එක යන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා GTA V ගැන කතා කරොත් එහෙම GTA V කියන්නේ මෙච්චර කාලයකට ආපු ෆිල්ම් එකක්වත් මියුසික් වීඩියෝ එකක්වත් කිසිම එච්චර ආදායමක්වත් එච්චර ප්‍රසිද්ධියක්වත් ලබලා නැහැ කියලා. ඉතින් මේකළු මේ තත්ත්වෙම GTA 6 අරන් එන්න නම් ඒක හැම කෙනෙක්ම ප්ලේ කරන ගේම් එකක් වෙන්න ඕන. ඉතින් අපි හිතමු GTA V මට්ටමටම නැති වුණත් එයා හොඳ ඔප්ටිමයිසින් ගතියක් ගේම් එකේ තියෙයි කියලා. එහෙම තිබ්බොත් අපි ගොඩක් අයට මේ ගේම් එක කිසිම ප්‍රශ්න නැතුව ලේ කරගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නොකර හයන් ඉක්මනට වීඩියෝ එකට. ඉතින් පළවෙනියටම OS එක ගැන කතා කළොත් එහෙම OS එකේ සම වෙන්න ඊට කලින් චුට්ටක් කියන්න තියෙනවා. මම මේකේ recommend requirements සහ minimum requirements කියලා දෙකක් කියනවා. ඒ කියන්නේ recommend requirements ඒකලෝ නිර්දේශ කරපු ඔයාගේ PC එකේ තියෙන්න ඕන requirements මොනවද සහ අවම වශයෙන් තියෙන්න ඕන requirements මොනවද කියලා. ඉතින් පළවෙනියට කතා කරමු OS එක ගැන. OS එක ගැන කතා කළොත් එහෙම OS එක recommend කරලා තියෙන්නේ Windows 11 64 bit. Windows 11 තමයි ඔයාලට මේක රෙකමන්ඩ් කරපු OS එක විදිහට දාලා තියෙන්නේ. ඊට පස්සේ minimum requirements ගත්තොත් එහෙම Windows 10 64 bit තමයි මේගොල්ලෝ minimum තියෙන්නේ. ඉතින් OS එක නම් ගොඩක් අර ප්‍රශ්නයක් වෙන්නේ. සාමාන්‍යයෙන් මෙහෙම තිබ්බට 8.1 වල වුණත් මේක play කරන්න පුළුවන්. සමහර වෙලාවට 8 සහ 8.1 වල unique ප්‍රශ්නයක් තමයි ගොඩක් games වලට ඔය මේ සමහර games play කරනකොට errors මතු වෙනවා. ඒක සාමාන්‍යයෙන් 8.1 වල ගොඩක්ම තියෙන ප්‍රශ්නයක්. ඊළඟට බලමු වැදගත්ම දේ CPU එක මොකක්ද කියලා. ඉතින් CPU එක විදිහට මේකෝ රෙකමන්ඩ් කරලා තියෙන CPU එක තමයි Intel ගත්තොත් i9 CPU එකක්, AMD ලා ගත්තොත් Ryzen 7 CPU එක. ඉතින් රෙකමන්ඩ් කරලා තියෙන්නේ i9 12 gen CPU එකක්, Ryzen ඊට අමතරව Ryzen පැත්තෙන් ගත්තොත් Ryzen 7 CPU එකක් තමයි මේකෝ රෙකමන්ඩ් කරලා තියෙන්නේ. ඊළඟට ගත්තොත් මිනිමම් රිකමෙන්ඩ්ස් වලට CPU එක රෙකමන්ඩ් කරලා තියෙන මේගොල්ලෝ Intel i7, ඊට පස්සේ AMD ලා ගත්තොත් Ryzen 5 CPU එකක් තමයි මේගොල්ලෝ මිනිමම් දාලා තියෙන්නේ. ඉතින් මේක වෙනස් වෙන්න පුළුවන්. මේ ඩීටේල්ස් ගොඩක් අරගෙන තියෙන මම කලින් කිව්වා වගේම ගේම් එකේ ඔප්ටිමයිසින් ගතිය හොඳ මට්ටමකට આવොත් මේට ආසන්න අඩු CPU එකුණත් මේක කිසිම ප්‍රශ්න නැතුව ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඩීටේල්ස් ගන්න කෙලින්ම ට්‍රේලර් එකේ ඩීටේල්ස් වලට බලලා තමයි මේ රික්වයර්මන්ට්ස් මේකවල හදන්නේ. ඉතින් මේක ගේම් එක ගොඩක් ඔප්ටිමයිසින් වෙයි කියලා හිතනවා. ඔප්ටිමයිසින් වුණොත් කිසිම ප්‍රශ්න නැතුව මීට වඩා අඩු CPU එකක් තිබ්බත් ඔයාලට මේ ගේම් එක ප්ලේ කරගන්න පුළුවන්. එහෙනම් බය වෙන්න ඕනේ නැහැ. ඊළඟට අපි වැදගත්ම එක බලමු GPU එක කොහොමද කියලා. GPU එකේ මේගොල්ලෝ රෙකමන්ඩ් කරලා තියෙන්නේ RTX 4080 කාඩ් එකක්, AMD ලා ගත්තොත් RX
7900 XTX කාඩ් එක තමයි මේ ගාලා රෙකමන්ඩ් කරලා තියෙන්නේ. ඉතින් ලංකාවේ වගේ නම් මං හිතන්නේ සාමාන්‍යයෙන් RTX කාඩ් පාවිච්චි කරන සාමාන්‍යයෙන් ඩුයි ගොඩක් තාම ඉන්නේ GTX කාඩ් එහෙම නැත්නම් GT කාඩ් පාවිච්චි කරන අය තමයි ලංකාවේ ඉන්දියාව වගේ රටවල තාමත් ගොඩක්ම තියෙන්නේ. ඉතින් අපි මම කියන්නේ කලින් කිව්වා වගේම ගේම් එකේ ඔප්ටිමයිසින්ග් හොඳ මට්ටමක තිබ්බොත් මේවා කිසි දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඊළඟට බලමු මිනිමම් GPU එක මොකක්ද කියලා. මිනිමම් මේකලෝ රෙකමන්ඩ් කරලා දෙන්න RTX 37 කාඩ් එකක් AMD ලා ගත්තොත් RX 6800 XT කාඩ් එකක් තමයි මේගොල්ලෝ මිනිමම් රෙකමන්ඩ් කරලා තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් සමහර සයිට්ස් වල මේක වෙනස් වෙලා තිබ්බා. මේගොල්ලෝ මේක මිනිමම් රික්වයර්මන්ට්ස් වලට සාමාන්‍යයෙන් GTX ඔගොල්ලෝ දන්නවා දැන්ට අඩුම දෙන 1660 කාඩ් එක මිනිමම් දාලා තිබ්බා. ඉතින් ගොඩක් කලවට මගේත් මතේ තමයි පෞද්ගලිකව සාමාන්‍ය 1660 කාඩ් එක මේක ප්‍රශ්න නැතුව ප්ලේ කරන්න පුළුවන්. ලෝ හරි මීඩියම් හරි දාලා ඕගොල්ලන්ට මේක ප්ලේ කරගන්න පුළුවන් වෙනවා. 1660 කාඩ් එකක් තියෙනවා නම් අවමශයෙන් මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් අර අපි කිව්වා වගේ ඔප්ටිමයිසින් ගතිය උපරිම මට්ටමකට ආවොත් කිසිම ප්‍රශ්නයක් නැතුව මේක 1660 කාඩ් එක ප්ලේ කරන්න පුළුවන් වෙනවා. RAM එක ගැන කතා කරොත් එහෙනම් මේගොල්ලෝ RAM එක විදිහට රෙකමන්ඩ් කරලා තියෙන්නේ 32GB DDR5 RAM එකක්. ඊළඟට මිනිමම් RAM එක විදිහට මේගොල්ලෝ රෙකමන්ඩ් කරලා තියෙන්නේ 16GB DDR4 RAM එකක්. ඉතින් මේක 16GB DDR4 සහ 12GB DDR4 වගේ තියෙනවා නම් ප්‍රශ්න නැතුව මේක ප්ලේ කරන්න පුළුවන්. සාමාන්‍ය 16GB වගේ තියෙනවා නම් මම හිතන්නේ 32GB තරම් යන එකක් නැහැ කියලා මගේ නම් පෞද්ගලික මතකය. මත 16GB 12GB තියෙනවා නම් මේක ප්‍රශ්න නැතුව ප්ලේ කරගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරොත් එමේ ස්ටෝරේජ් එක ගැන. ස්ටෝරේජ් එක ගැන කතා කරොත් එහේ මිනිමම් රෙකමන්ඩ් කරන්නේ ඔයාලට 1TB hard එකක් තියෙනවා නම් SSD එකක් තියෙනවා නම් මේක ප්‍රශ්න නැතුව ඉන්ස්ටෝල් කරගත්ත හැකි. ඉතින් ස්ටෝරේජ් එක ගැන ගොඩක් ගොසිප් ඇදුනා. අපි දැක්ක ගේම් එක රිලීස් ට්‍රේලර් එක රිලීස් වෙනත් ඉස්සෙල්ලා ගොඩක් ලීක්ස් තිබ්බා GB 750ක් වෙනවා කියලා ගේම් එක. ඉතින් වෙන්න පුළුවන්. මොකද ගේම් එකේ ප්ලේ ටයිම් එකක් තියෙනවා. මට වෙලාව මත නැහැ කොහොම හරි බර ප්ලේ ටයිම් එකක් තියෙනවා. ඉතින් ඒත් එක්ක ගේම් එකේ ෆයිල් සයිස් එක ලොකු වෙන්න පුළුවන්. ඉතින් කෝකටත් 1TB hard එකක් ලෑස්ති කරගෙන තියාගෙන ඉන්න ඔයා මේක ප්ලේ කරනවා නම් මොතම විස්තර. ඉතින් මේ කියපු රික්වයර්මන්ට්ස් නැත්තම් දුක් වෙන්න එපා. අපි තාම දන්න ගේම් එක රිලීස් වුණේ නැහැ. ඉතින් කොහොම ගේම් එකේ ඔප්ටිමයිසින් ගේම් එක හොඳ නැරද කියලා අපි තාම දන්න ගේම් එකේ ඔප්ටිමයිසින් ගතිය මේ ඔක්කොම මේ ඩීටේල්ස් ගන්න ට්‍රේලර් එකේ ඩීටේල්ස් බලලා තමයි මේ රික්වයර්මන්ට්ස් ගොඩක් හදලා තියෙන්නේ. ඉතින් තව අවුරුද්දකට වැඩි කාලයක් යනවා ගේම් එක රිලීස් වෙන්න. ඉතින් අවුරුදු තව PC වලට කොච්චර කොයි කාලෙ රිලීස් වෙයිද කියලා කියන්න බෑ. මොකද PC වලට රිලීස් වෙන කොට ඊටත් වඩා කාලයක් ගියයි. එහෙනම් ඉතින් ඔක තමයි GTA 6 විස්තරේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකම ගිහින් යන්න. ජයම් ජය වේවා. හැපි ගේමින්.